ෆිසියොලොජිය විද්‍යා පාඩම් නිකුත් වූවහම එතනින් ලබා ගැනීමට දැන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබදාස පාත්‍රය ගන්නකොට හැම දෙනාම ඔයගොල්ලෝ මේක තුල අදින මලිත් පෙරේරා බයලජි YouTube channel එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ ව්‍යවහාරික විද්‍යා විෂය නිර්දේශයට තියෙන තවත් වැදගත් මාතෘකාවක් ගැන. මොකද මේ තවාන් කළමනාකරණය හා ප්‍රචාරණය ගැන මොකද කියන එක කතා කරමු. මේ කතා කරද්දී අපි මුලින්ම බලමු මොකද්ද මේ තවානක් කියලා කියන්නේ කියලා. තවානක් කියලා කියන්නේ අපි වෙනත් ස්ථානයක සිටවීම සඳහා නොමේරු ශාක. ඒ කියන්නේ අපි වෙනත් ස්ථානයක මොන හරි අපි පැල කර ගන්න ඕන නම් ඒකට අපි යොදා ගන්නවා නොමේරු ශාක හෝ බීජ. නොමේරු ශාක හෝ බීජ නිෂ්පාදනය සඳහා භාවිත කරන විශේෂිත ස්ථානයක් අපි හඳුන්වනවා තවානක් කියලා. ඒ කියන්නේ තවානක අපිට පුළුවන් නොමේරු ශාක බීජ වගේව මුලින්ම පැල කරලා වෙනත් ස්ථානයක පස්සේ සිට වන්න. මුල කොහොම නමුත් තවන් කළමනාකරණය වගේ ශේෂ්ත්‍රය කියන්නේ මේක මේකට ගොඩක් පැතිරලා තියෙන ශේෂ්ත්‍රය තවාන කියන එක. මොකද කියනවා නම් තවාන් කියන දේ භාවිත වෙන වර්තමානයේ නවීන කුෂි ධර්මාන්තයේදී ප්‍රබලව භාවිත වෙන ක්‍රමයක් තමයි මේ තවන් මාධ්‍ය කියන එක. මේ තවාන් වලදී භාවිත කරනවා පළතුරු වතු වල තවන් ක්‍රමය භාවිත කරනවා, එහෙම නැත්නම් හරිතාගාර වල තවන් ක්‍රමය භාවිත කරනවා, එහෙම නැත්නම් ඔය පටක රෝපණය නැත්නම් පොලිටනල් කියලා කියන විස්තරට කතා කරනවා. පොලිටනල් පටක රෝපණය වෙන දා විශේෂිත විද්‍යාගාර තත්වයටදී මේ වගේ ස්ථාන වල අපි තවන් ක්‍රමය කියන එක භාවිත කරනවා. තවානක ප්‍රධාන අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ප්‍රතවානක අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන අවශ්‍යතාව විතර අපි සැලකන්නේ නැවත වගාව සඳහා නිරෝගී ශක්තිමත් සමමෙරුණු පෙර ලබා ගැනීමට බීජ පරෝහණයට පරෝහ වර්ධනයට අවශ්‍ය ප්‍රශස්ත හිතකර තත්ත්ව ලබා දීම. ඕක තමයි අපි තවානකින් බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් තවානක් කියන දේ අපිට හිතුමනාපට කරන්න බෑ. තවානක් කළමනාකරණයේදී සැලකිය යුතු සාධක රාශියක් තියෙනවා. මේ තවානක් කරනකොට අපි සාමාන්‍යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ආලෝකය පස්සේ ස්වභාවය, පරිබෝධ හා රෝග කළමනාකරණය, ජල කළමනාකරණය, තවානේ වියෝය හා පරිසල කළමනාකරණය කියන දේ සම්බන්ධයෙන් මනාවබෝධය තවාන් හිමියාට නැත්නම් තවානක් කරන පුද්ගලයාට තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් විතරයි එයාට පුළුවන් වෙන්නේ ප්‍රශස්ත මට්ටමේ තවානක් පවත්වාගෙන යාම තුළින් අවශ්‍ය ශාක ටික යර නිසි ප්‍රමිතියට ලබා ගන්න පුළුවන් වෙන්නේ. තවන් කළමනාකරණයේදී මේ සාධක සියල්ලම අතිශය වැදගත් වෙනවා. මේ එක් සාධකය කොහොමද වැදගත් වෙන්නේ කියන එක එකින් එක අපි උදාහරණ සහිතව කතා කරලා බලමු. අපි මුලින්ම කතා කරමු මේ ආලෝකය කියන එක ගැන. අල්පා දන්නවා දැන් ශාකයක් වර්ධනයේ ඉඳන් ආලෝකය කියලා කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. මොකද සූර්යාලෝකය නැතුව කිසිම ශාකයක් හොඳට වර්ධනය වෙන්නේ නැහැ. ඒකවා දන්න ශාකයක් වර්ධනය වීමට අත්‍යවශ්‍ය සාධකය තමයි මේ සූර්යාලෝකය කියලා කියන්නේ. මේ ආලෝකය අත්‍යවශ්‍ය වෙනවා. අපි සාමාන්‍ය තවණක් කරනගෙන යනකොට අපි මෙතන අතු කැබලි වලින් මුල් අද්දවන්න පුළුවන්. ඒ කියන්නේ කැපූ කොටස් වලින් මුල් ඇද්දවීමට මේ සූර්යාලෝකය වැදගත් වෙනවා. ඊට අමතරව බීජ පරෝහණයට බීජ වල වර්ධනය, පැලවල වර්ධනය, බීජ පැල වල වර්ධනය, පටක රෝපණය, ඒ සියලුම දේවල් වලට මේ ආලෝකය කියන සාධකය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේක අදී ආලෝකය අත්‍යවශ්‍ය සාධකයක් වුණාට අපි දැනගන්න ඕනේ ආලෝකය කියන දේ කළමනාකරණය කරන්න. සමහර ශාක තියෙන්න පුළුවන් අධික ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය වෙන්න පුළුවන්. නැත්නම් ශාක තියෙනවා මද ආලෝක තීව්‍රතාවයක් අවශ්‍ය වෙන්න පුළුවන්. තවාන කරනකොට අපි දැනගන්න ඕනේ ශාකයේ ඒ කාලවලට අවශ්‍ය වෙන ආලෝක ප්‍රමාණය, ආලෝක තීව්‍රතාවය කොහොමද, ඒ ආදී වශයෙන් අපි සියලුම කරුණු දැනගන්න ඕනේ. ඒ ශාකයට අනුරූප තවානේ අපි හිතවන තියෙන පැලවලට අනුරූප වෙන විදිහට ආලෝක තීව්‍රතාවය පාලනය කරන්න ඕනේ. එහෙම වුනේ නැත්නම් ඒ ශාකයේ අපිට ප්‍රශස්ත වර්ධනයක් දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දෙවනි සාධක තමයි පස. පස ගත්තෙන් පස්සේ පස්සේ තියෙන වයනය, පාංචු වයුවය, පස්සේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය එක් ස්ථානයෙන් එක් ස්ථානයට වෙනස් වෙනවා. මේ අවස්ථාවේදී අපි දැනගන්න ඕනේ මේ ශාකයට උචිත ප්‍රශස්ත මට්ටමට මේ පස කියන දේ සකස් කරගන්න. මෙතනදී අපිට කාබනික පොහොර හෝ රසායනික පොහොර යොදලා පුළුවන් මේ පසේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරන්න. මෙතනදී අපි අත්‍යවශ්‍යම කතා කරන්නේ ආර්ථික වාසි ලබා ගැනීමන්නේ. මේදී මේ අවස්ථාවේ ගොඩක් දුරට අපි භාවිත කරනවා රසායනික පොහොර. මොකද කියනවා රසායනික පොහොර ගත්තාම පස්සේ එතන
නිශ්චිත අනුපාත වලට ඒ කාබනික සංකටක රසායන ද්‍රව්‍ය ඒවා සියල්ලම ඒ රසායනික පොරවල අන්තර්ගත වෙනවා. ඊට අමතරව අපි බලගන්න ඕනේ ඒ ඒ ශාකයට සුදුසු පස් වර්ග දෙනවා. අපි උදාහරණයක් විදිහට මොකක් හරි ශාකයක් වැඩෙන්නේ වැලි සහිත පස්ක නම් ඒ ශාකය තවන් කළ හරියන්නේ නැහැ මැටි සහිත පස්ක. ඒ කියන්නේ ඒ ඒ ශාකය තවන් කරන්න ඕනේ ඒ ශාකයට උචිත පසක් තුල ඒ ඒ ශාකයට උචිත පාංශු වහිනක් තියෙන පස්ක තමයි ඒක තවන් කරන්න ඕනේ. ඊගාව එක අපි සලකනවා මේ පලිබෝධ රෝග අපි පස්ස කතා කරා. පලිබෝධ ඒව රෝග අනාකරණය කතා කරමු. පලිබෝධ හා රෝ ඒව රෝ පලිබෝධයන් කළමනාකරණයේදී අපිට භාවිත කරන්න පුළුවන් ජීව විද්‍යාත්මක දේවල් භාවිත කරන්න පුළුවන්. රසායනික විද්‍යාත්මක දේවල්, භෞතික විද්‍යාත්මක මූලධර්ම, එහෙම නැත්නම් සාම්ප්‍රදායික මූලධර්ම, එහෙම නැත්නම් ඕවාගේ සංකලනයක්, එහෙම නැත්නම් සමෝදානික මූලධර්ම කියන එක භාවිත කරන්න පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තොත් සාම්ප්‍රදායික දේවල් ගත්තොත් ඔය කෙම් ක්‍රම නැත්නම් ඔය අලු ගැසි අලු දැමීම ඒ වගේ දේවල් සලකන්න පුළුවන්. රසායන විද්‍යාත්මක ගත්තොත් නැත්නම් කිමිකලි ගත්තොත් එහෙම අපිට ඔය පොයිසන් ගන්න පුළුවන්, කෘමිනාශක, වල්නාශක වගේ දේවල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක ගත්තොත් කෘමි විශේෂයක් ගත්තොත් ඒ කෘමි විශේෂයට ආක්‍රමණශීලී වෙනත් සත්ත්ව විශේෂයක් යොදාගෙන ඒක විනාශ කිරීම වගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙකක තුනක හෝ සංකලනයක් භාවිත කරන්න පුළුවන්. ඒක හඳුන්වනවා සමෝදායනික කියලා. ඒ කුමන ආකාරයකින් හරි පලිබෝධ රෝග කියන එක පාලනය කරගන්නත් අපි දැනගන්න ඕනේ තවාන කරගෙන යනකොට. ඊගාම සකාරණය සලකන්න පුළුවන් ජලය. ජලය හා ආර්ද්‍රතාවය කියන දේවල් ඔක්කොම මේ ශාකයකට කියනකට ශාකයකට අත්‍යවශ්‍ය වෙනවා. කැපී කොටස් වලින් මුල් අද්දව ගැනීමේදී, පළවර්ධනයේ යාමනය කිරීමේදී මේ ජලය කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. දන්නවනේ එක බීජ ප්‍රරෝහණය වීමට ජලය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. ජලය තරමට වඩා වැඩි වුණත් ඒක ශාකයට හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. ජලය කියන දේ ප්‍රශස්ත මට්ටමේ තියෙන්න ඕනේ ශාකයේ නිසි වර්ධනය උදෙසා. ඊට අමතරව මේ ජල සම්පාදනය කියන එක රඳාපවතිනවා භූමියේ හැඩය පසේ ස්වභාවය. සමහර විට මැටි සහිත පසක් නම් අපිට ලොකු ජල සම්පාදනයක් අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. බැලු සහිත පසක් නම් විශාල ජල සම්පාදනයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පසේ ස්වභාවය මත මේ ජල සම්පාදනය හා ජල කළමනාකරණය කියන සාධකය රඳාපවතිනවා. ඊට පස්සේ අපිට සලකන්න පුළුවන් ජලයෙන් කියන එක දෙත අවදගත් වෙනවා. මෙයාගේ මේ අපි පොහොර වගේ දලා දෙනවා නම් පොහොර වගේ දේවල් උරා ගැනීමට වගේ දේවල් වලට මේ ජලය කියන සාධකය අත්‍යවශ්‍ය වෙනවා. මෙතනදී අපි අවසාන කමෙන්ට් එක කරගෙන net අවාඩි බෙයුවේ මොනනම් තවන් පරිසරය කියන එක. මේක ප්‍රධාන කොටස් දෙකක් කතා කරලා කරනවා. මේක ගොඩක් වැදගත් වෙනවා. මෙතනින් ගොඩක්ම වැදගත් මේ කරුණ ආරක්ෂිත භෝග වගාව හා විවෘත වගාව වශයෙන් අපි දැන් කතා කරනවා. මුලින්ම අපි කතා කරමු ආරක්ෂිත භෝග වගාව ගැන. ආරක්ෂිත භෝග වගාවකදී අපි කතා කරන්නේ වගා ගෘහ තුල මේ භෝග වගා කියන්නේ මොනවද කියලා දිනා තවන් වල නැත්නම් කලෙම හදන තැන් වල ගොවි පොළ වල ආරක්ෂිත ගෘහ තියෙනවා. මේ ආරක්ෂිත ගෘහ වල පාලනය කරන ලද පරිසර තත්ත්වය යටතේ ශාක වගා කරනවා. මේක අපි හඳුන්වනවා ආරක්ෂිත භෝග වගාව කියලා. මේ ආරක්ෂිත භෝග වගාව කියන එක නවීන තාක්ෂණයත් එක්ක හැම වෙලාවෙම එන්නේ. ඒ හින්දා අපිට පුළුවන් උසස් ප්‍රමිතියෙන් යුත් ශාක ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒකෙදි අහිතකර දේශගුණ තත්ත්ව අහිතකර නැත්නම් කුමීන්ගෙන් ලැබෙන හානි ඒ සියලුම සාධක වලින් ශාකයට ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සුළඟ, වර්ෂාව, මීදුම ඒ වගේ සාධක වලින් ශාකයට වෙන්න පුළුවන් හානි කියන දේ ඉතාමත් අවම මට්ටමක තමයි තියෙන්නේ. මේකදී අපි සාමාන්‍යයෙන් කතා කරන හරිතාගාර වගාව මේක යටතේදී කතා කරනවා. ඊට අමතරව නැත්නම් පොලිටනල් වැනි බෙයුව හරිතාගාර වශයෙන් භාවිත කරනවා කියලා කියනවා. පොලිටනල් කියන එක පාටිසරම රූපකරණක් දාන්නම් පුළුවන් ලයක් කියන්නේ මොකද්ද කියලා. මේකෙදී අපි ගොඩක් වෙලානේ මේ ආරක්ෂිත වගාව තුල භාවිත කරන්නේ ඉක්මනට නරක් වෙන්න පුළුවන් මේ උද්‍යාන භෝග වගේ දේවල් තමයි අපි ආරක්ෂිත වගා යටතේ දාන්නේ. මෙතනදී සාමාන්‍යයෙන් අපි එළවලු වර්ග වගා කරනවා, පළතුරු වර්ග නැත්නම් උඩ වැඩියා මල් වගේ ශාක භාවිත කරනවා. ලංකාවේ නම් ලංකාවේ මේ පොලිටනල් වල පාවිච්චි කරනවා ඔය බෙල් පෙපර්, තක්කාලි, සලාද
ඔය වගේ ඒවත් භාවිත කරනවා එළවලු වශයෙන් පළතුරු වශයෙන් ස්ට්‍රෝබෙරි වගේ පළතුරු මල් නම් කානේෂන් උඩ වැඩියාවෝ කිඩ් ඔය වගේ මල් වර්ග කියන දේවා මේ ආරක්ෂිත ගෘහ ඇතුලේ සාමාන්‍යයෙන් වගා කිරීම සිද්ධ කරනවා අනික තමයි මේ සරලව ආකාරයේ ආරක්ෂිත ගෘහ ගොඩක් වෙලාට අපේ මේ ලංකාවේ දිහා දැක ගන්න පුළුවන් මේ ගොඩක් දුරට කරන්නේ ලැබෙන ආලෝකය කියන දේ පාලනය කිරීමක් තමයි ගොඩක් වෙලාට ඒවැය සිද්ධ කරන්නේ අනිත් සාධක වලට සාපේක්ෂව